එතකොට ප්‍රතිකාරය ලෙඩේට වඩා දරුණු වෙනවා. IMF යාම කියන්නේ ප්‍රතිකාරයක් නම් ඒ ප්‍රතිකාරය ලෙඩේට වඩා ලෙඩාට දරුණු වෙනවා. ඒක දැනගන්න පුළුවන් ගියාට පස්සේ. ඒ නිසා තමයි කබ්‍රාල් මහත්තයා කියන්නේ කිසිසේත් IMF එකට යන එක අපගේ ඊළඟ විකල්පය නෙමෙයි. එසේ කිරීම අපිට කරගන්න විශාල හානියක්. මගව පොතක් තියෙනවා ආචාර්යවරේ ක්ලියපු කරුණාරත්න කියලා ගාවින් කරුණාරත්න. ඒකේ තියෙනවා ලංකාවේ දියුණුව විනාශ කරපු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. ඒ පොතේ තියෙනවා විස්තර කළා කොයි කොයි අවධිවලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේ ආර්ථිකයේ කටයුතු වලට මැදිහත් වුණාද. එදා ඉඳලා මේ රටේ ඇතිවෙමින් තිබුණු සංවර්ධනය, ජාතික සංවර්ධනය, ජාතික ආර්ථිකයක වර්ධනය, මේක කොයිතරම් දුරට යටපත් වෙලා ගියාද. ඒ වගේම අපිට තවත් කොන්දේසි කීයක් අපිට ඉටු කරන්න වුණාද. ඒවා අතර සුභ සාධන ගෙවීම් දීමනා අඩු කිරීම, වැටුප් වැඩි කිරීම් අවශ්‍ය තනදී පවා සීමා කිරීම, මේ විදිහේ කොන්දේසි ගණනාවක් ඒගොල්ලෝ ඇති කරනවා. මේ රටේ ආර්ථිකයේ ඉදිරි ගමනට බාධා වෙන කොන්දේසි ඒගොල්ලෝ ඇති කරනවා. ඒගොල්ලන්ට ඕන පුළුවන් තරම් අපි ආනයනය කරන්න. අපි ඒක නවත්තලා තියෙන්නේ. ආනයනය කරනකොට ඒගොල්ලන්ගේ භාණ්ඩ විකිණෙනවා. දැනුත් අපිට ජර්මනිය මොකද කියන්නේ? යුරෝප අහවුල මොකද කියන්නේ? උඹලාගේ ආනයනය සීමා කිරීම අතරපල්. අපේ බඩු විකිණෙන්නේ නැහැ උඹලාගේ රටවල් වලට. ඉතින් ආනයනය සීමා කිරීම අතරපල්. අපි ආනයනය සීමා කරාට බේත් ද්‍රව්‍ය ගෙන්නනවා. ඒ යුරෝප අහවුලෙන් ගෙන්නන්නේ. ඒ වගේම යන්ත්‍ර සූත්‍ර අවශ්‍ය මේවා ගෙන්නනවා. ඊළඟට අපට උවමනා කරන කර්මාන්තවල අමුද්‍රව්‍ය අපි ගෙන්වනවා. අත්‍යවශ්‍යම ආහාර ද්‍රව්‍ය අපි ඩොලර් වලට ගෙන්නනවා මේ රට. කවුරු ගෙන්නුවත් ඩොලර් ගෙවන්නේ ආණ්ඩුව. ඩොලර් වලයි තියෙන්නේ ආණ්ඩුවට. ඉතින් ඩොලර් හිගයක් තියෙනවා. මේ හිගයක් තියෙන වෙලාවේ අපි පිරිමැස්මෙන් වැඩ කරගන්න ඕන. ඒක තමයි අපිට තියෙන උත්තරේ. හැබැයි පිරිමහන් නෑමේදී අපි IMF එකට ගිහින් ඒ පිරිමැස්ම කරන්න ගියොත් ඒක අර මොකද්ද ඇලියාවට ගියා වගේ වෙනවා.